ඒ වගේම බලන්න ඕන අද අපිට ලොකු කනගාටු දායක සිද්ධියක් තියෙනවා. මේ රජය විසින් නිලධාරීන් පත්කිරීමේදී ඒ නිලධාරීන්ගේ අතින් සිදිය යුතු තමන්ගේ රාජකාරිය හරියට නිසියාකාරව ඉටු නොකිරීම සම්බන්ධව මොකද අද ගොවීන්ට ජලය නැති වෙලා තියෙනවා. ගොවීන් කියන්නේ රටේ අපේ ජනතාවට ආහාර සපයලා දෙන මුල්ම ගොවියා අද වෙනකොට පාරේ උපවාස කරන්න පටන් අරගෙන තියෙනවා. මොකද තමන්ගේ කුරුමුරු වලට මේ ජලය නොමැති වීමත් සමගම වර්ෂාව කියන දේ ලැබෙනවා නොලැබෙනවා කාලගුණය කියන දේ අපිට නිශ්චිත වශයෙන් නිගමනයකට එන්න බෑ. මොකද හැබැයි වර්ෂාව ලැබෙද්දී ජලය වැව් විශාල ජලාශවල ක්‍රැෂ් කරලා තියෙන ජලය නිරපරාදේ මේ ඉන්න නිලධාරීන් පිටකිරීමත් සමගම අද මේ ජල හිඟයට මුහුණ දීලා තියෙන්නේ. ඉතින් අපේ කාංචන විදේශේකර ඇමතිතුමා කියනවා විදුලි බලය කපා හරින්න වෙනවා මේ ගොවීන්ට ජලය දුන්නොත් කියලා. හැබැයි එතුමාට මං ප්‍රකාශ කරනවා එතුමාට බඩගින්න ඉන්න අවස්ථාවක් නැහැ. එතුමාට රටින් හරි ගෙනල් ඉවරලා එතුමාලා කාල බීලා ඉඳීවි. හැබැයි අපිට කරන්ට් එක තිබුණට අපිට ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. මොකද අදටත් අපේ ජනතාව වේල් තුනක් තිබිච්ච එකෙන් දෙකක් අඩු කරලා තියෙනවා. මේ ජලය නොදීමත් එක්කම එක වේලක්වත් කන්න ආහාර රට තුළ නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් නැති වෙනවා. ඒක නිසා කාංචන විදේශේකරට ඇමතිතුමාට කියනවා වාහම මේ ගොවීන්ට ජලය ටික මුදාහැරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මොකද අමරවීර මහත්තයා කියනවා මාව දැනුවත් කරේ නැහැ කියලා. එතුමාව දැනුවත් කරන්න තිබුණා ඇත්තටම ඔය වාර ඉංජිනේරු මහත්තුරුන්ට මේ වගේ ජල අර්බුදයක් තියෙනවා කියලා. එහෙම වුණා නම් ඔය සම්පූර්ණම දැනට පවත්වගෙන යන කුඹුරු ටික නැතුව භාගයක් අඩක් හරි කරලා ඉවරලා ඇති වෙන ජල සම්පත දෙන්න තිබුණා. හැබැයි ඒකටත් අපි කනගාටු වෙනවා. මොකද එතුමාලා සොයා බැලුවේ නැතුව නැතිවීම පිළිබඳව අද කරන්ට් එක අපිට තිබුණට වැඩක් නැහැ මහත්තයෝ. අපි රොබෝලා නෙවෙයි චාර්ජ් කරලා ජීවත් වෙන්න පුළුවන්. බැටරි චාර්ජ් කරලා වගේ රොබෝලා නෙවෙයි අපේ ජනතාව ආහාර ලැබෙන්න ඕනේ. ඒකින්ද අපිට කරන්ට් එක පැය දෙක තුනක් නොලැබුණත් මේ වතුර ටික නිදහස් කරන්න. මොකද ආහාර හිඟයක් එන්න කලින් මේක දැනුවත් කරන්නේ ජාතික පාරිභෝගික පෙරමුණේ විදියට අපි ඉල්ලා සිටමා. මේ වෙලාවේ අපේ ජනතාවගේ කුසගින්න නිවීම සඳහා ආහාර නිෂ්පාදනය කරන ගොවි මහත්තුරුන්ට මේ අවශ්‍ය ජලය ටික කළමනාකරණය කරලා ඉවර වෙලා නිදහස් කරන්න කියලා ඉල්ලා සිටිමින් ඒ තියෙන තත්ත්වය ගැන කල්පනා කරලා පස්සේ ඇත්තනම් මේ රට පුරා සෑහෙන ඒ කියන්නේ කලබගෑනි ඒ වගේම තමයි ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒතකොට ඉදිකිරීම සංගමය ගැන ඉදිකිරීම සංගමයේ තියෙන ගැටලු ගැන තමයි පහුගිය කාල සීමා පුරා කතා කරේ. ඉතින් ඒ වගේම තමයි අද වෙනකොට ඉතින් මේ ඉදිකිරීම සංගමයේ ඉඳලා ඉදිකිරීම සංගමයේ සිටින පිරිස ඉඳලා ඒ වගේම සමස්ත ජනතාවටම දැවෙන ප්‍රශ්න කීපයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඊයේ පෙරේද ඇති වුණා මෙන්න මේ වතුර බිල වැඩි කරා. ඉතින් ඇත්තටම කියන්න කනගාටුයි මේ බදු පිට බදු ගහන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ. ඇත්තටම මේ ඔළුව උස්සන්නවත් බැරි මිනිස්සුන්ට තමයි මේ බදු පිට බදු ගහලා මේගොල්ලෝ මේ භාණ්ඩාගාරේ පුරව ගන්න හරි මේ තියෙන අමාත්‍යංශවල තියෙන හිගකම් පියව ගන්න හදන්නේ. මොකද මේ මහා පරිමාණ ආයතන තියෙනවා අද වෙනකොට බදු ගෙවපු නැති ආයතන. ඒ ආයතන වලින් මේ බදු මේ අය කරගන්න යන්නේ නඩු දාලා ඒවා ගියොත් ඒවා මම හිතන්නේ රස්තිය අදුර නිසා වෙන්නේ නැති. එතන මේ සුළු මේ සාමාන්‍ය ජනතාවට මේ වතුර වලින් විදුලියෙන් ඒ වගේ විදුලි බිල වැඩි කරලා ඒ වගේ දේවල් වලින් ගැහුවාම මේවට නඩු යන්න අවශ්‍යත් නැහැ. එතකොට මේ සාමාන්‍ය මිනිස්සු මේ බිල් ගෙවනවා. එතකොට කිසිම කරදරයක් නැතුව මම හිතන්නේ ආණ්ඩුවට මේ මුදල් අය කරගන්න පුළුවන්. ඒක නිසා වෙන්නේ නැති ඉන්ධන වල ඉඳලා විදුලියේ ඉඳලා මේ ජල බිලේ ඉඳලා මේ වැඩි කරලා තියෙන මේ වෙනකොට. ඉතින් කියන්න ගන කාට ඔය පහුගිය දවස්වල දැන් ලොකු ප්‍රමාණයකින් මේ වතුර බිල වැඩි කරා. ඉදිකිරීම් සේවක සංගමයේ විදියට අපි කියන්නේ මේ ඉදිකිරීම් කරන්න ඉදිකිරීම් ගැටලු ගැන තමයි පහුගිය කාල සීමා පුරාම කතා කරේ. එතකොට මේ වතුර කියන්නේ අපිට අවශ්‍යම මූල ද්‍රව්‍යය. ඈ බොන්නත් ඕන. ඒ වගේම තමයි සිමෙන්ති කොට්ටයක් කරන්න තින්ත ටිකක් දිය කරන්න පොටි ටිකක් හදාගන්න සියලු දේට මේ වතුර අවශ්‍යයි. ඉතින් දැන් අද වෙනකොට අපි වෘත්තිය කරනවා නම් වෘත්තිය කරන්න ඕන. එහෙනම් වෘත්තිය ගන්න සිමෙන්ති වල වතුර ටිකක් දාලා වතුර ගන්න අපි වෘත්තිය කරන්න. එතකොට ටොයිලට් එකටවත් යන්න බැරි තත්ත්වයක් තමයි අපිට තියෙන්නේ. මොකද ටොයිලට් එකට කියලා ෆ්ලෂ් කරත් ලීටර් 14ක් විතර ඔකේ සිස්ටම් එකේ තියෙනවනේ. වතුර අපර යන්නේ. එතකොට වෙන්නේ මොකද අවසානයේ මේ විදුලි ජල බිල වැඩි වෙනවා. ඉතින් පර්ස් එකට තමයි ඔක අද ජීවත් වෙන්නවත් බැරි තත්ත්වෙ වෙනවා. ආහාර වේල් තුන කන්න බැරි තත්ත්වෙකට තමයි මේ මිනිස්සු පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කාල සීමාවේ ඔන්න කොරේ පිටර මරේ කියලා වතුර විලත් වැඩි කරා. ඉතින් හරිම සාධාරණ කාලයක් තමයි මේ ආණ්ඩුව සහ මේ නිලධාරීන් මේ වෙනකොට මේ
දියත් කරගෙන යන්නේ. ඒක නිසා කියන කනගාටුයි අපි බලවත්ම අපේ විරෝධය පානවා මෙන්න මේ ජල බිල වැඩි කිරීම සම්බන්ධයෙන්. කරුණාකරලා මේ දේවල් වලින් මහ ජනතාව අපහසුතාවයට පත් කරන්න එපා කියලා අපි ඉල්ලනවා. ඒ වගේම තමයි රට තුල පහුගිය කාල සීමාව පුරාම නොයෙක් අර්බුදයන් තියෙනවා. ඉතින් දැක්කා මම දැක්කා මේ නෙළුම් මහත්තයා වණගසිංහ මහත්තුමා කිව්වා මේ ජල හිගයත් එක්ක එක විදුලිය දෙන්න, එහෙම නැත්නම් මේ ගොවීන්ට වතුර ටික දෙන්න කියලා. ඉතින් අපි මොකද්ද කියන්නේ? අපි කොච්චර අසරණයිද ඈ? අපිට මේ වතුර කියන දේ අවශ්‍යයි. ඒ වගේම තමයි මේ එක්කෝ වගා කරන වතුර ටික දෙන්න, එහෙම නැත්නම් විදුලිය නිෂ්පාදනය කරන විදුලියට වතුර ටික දෙන්න අවශ්‍යයි. ඉතින් දෙපැත්තෙම බැටකන්නේ අපිනේ. විදුලිය නැති වුණොත් අපේ මැෂින් එකක් කිසිම දෙයක් වැඩ කරන්න බිරුවන් කමක් නැහැ. ඒතකොට මේවා ක්‍රියාත්මක කරන්න බෑ. ඒතකොට රැකියාව කරන්න වෙන්නේ නැහැ මේ මේ ඉදිකිරීම ශේෂයේ ඉන්න මිනිසුන්ට. ඉදිකිරීම ශේෂයේ පමණක් නෙමෙයි, අනිත් මිනිසුන්ටත් විදුලිය අවශ්‍යයි. ඒතකොට වෘත්තියක් කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. කන්න හාල් කිලෝ එකක් ගන්න සල්ලි නැතුව ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට හාල් කිලෝ එක හරි ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ අද දවසේ වැඩ කරොත් විතරයි. ඉතින් එක පැත්තකින් එහෙම වැටකනවා, අනිත් පැත්තෙන් කන්න නැහැ. මොකද වී ටික නිෂ්පාදනය කරන, හාල් ටික නිෂ්පාදනය කරන, ඒ වී ගොවියට දෙන්න වතුර ටික නැති වෙලා තියෙනවා. ඉතින් මේ වට හේතුව තමයි මේ නිසි කලමනාකරණයක් නොමැතිකම. මිනිස්සු හිතයි අපි මේව කතා කරනකොට මේ වැස්ස නැති එකට, අවුව වැඩි වෙන එකට මොකද්ද මේ මේ කියන රට බයිලා කියලා. මේක බයිලා නෙවෙයි. ඇත්තම දේ තමයි රටේ තියෙන වතුර ටිකත් කලමනාකරණය කරන්න ඕන. ඒතර පරාක්‍රමබාහු රජුරෝ ඒ දවස්වල වැව්වමුණු හදලා එක වතුර බින්දුවක්වත් ප්‍රයෝජන නොගෙන මුහුදට යන්න එපා කියලා කිව්වා. අද වෙනකොට මොකද කරන්නේ? අද වෙනකොට ජලාශවලින් 140% රොන් මඩ තමයි පතලා තියෙන්නේ. ඉතින් මේක දැනගන්න ඕන කෘෂිකර්ම අමාත්‍යාංශය දැනගන්න ඕන. ඒ වගේම තමයි ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එක දැනගන්න ඕන. ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එක ඉන්න ඉංජිනියර්ස්ලා ඉන්නවා. මොකද අපිත් ඒ දවස්වල ওই ඉරිගේෂන් සබ්ජෙක්ට් එකත් එක්ක ගණන් හදුවා. වැව්වල තියෙන කැපැසිටි එක බැලුවා. වතුර ප්‍රමාණය බැලුවා. එතකොට ඔවුන් දැනගන්න ඕන අනිවාර්යෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු කළා. එකතු වෙලා මේ වෙලාවේ මේ වැවක තියෙන කැපැසිටි එක මෙච්චර නම්, එතකොට මේ වැවක තියෙන ජලය එන මාර්ගය, ජල පෝෂක ප්‍රදේශයක් තියෙනවා. ඒකට වර්ෂාපතනය ලැබුණු ආකාරය දෙන පහුගිය අවුරුදු කාල සීමාව පුරා. ඉතින් ඒව ගණනය කළා වැවේ තියෙන කැපැසිටි එකත් එක්ක වවන්න පුළුවන් කුඹුරු හෙක්ටයාර් අක්කර මෙච්චරයි කියලා. මේ ඒ ප්‍රමාණය වවන්න ගොවීට බෙදලා දෙන්න ඕන. ඒතර වතුර හිගනම් ඒ මුළු ප්‍රමාණයම වවන්න බැරි නම් ඔවුන් මොනව හරි දෙයකට යොමු කරන එක මුං ඇට හරි ඒ වගේ ගොඩ බෝගයට යොමු කරන්න ඕන. ඉතින් මේක කිසිම කලමනාකරණයක් නැහැ. ඔය අපි කියන්නේ සරල දේවල්. අනිත් කරුණ බලන්න, එලෝලු සමහර කාලවල කිලෝ එක යනවා රුපියල් 600 700 ඒ වගේ ගණන්වල. සමහර වෙලාවට කිලෝ එක රුපියල් 50යි. ඇයි මේ තත්ත්වය වෙන්නේ? මේ තත්ත්වය ඇති වෙන්නේ මේ ගොවීන්ට වමන භෝග පිළිබඳව කිසි කලමනාකරණයකින් යුතුව මේගොල්ලෝ වවන්න කියන්නේ නැහැ කෘෂිකර්ම අමාත්‍යාංශය විදියට. ඉතින් ඔබලා හිතලා බලන්න, දැන් මේ පාර අපි වම්බොඩු වවනවා. ඒතර වම්බොඩු කිලෝ එක රුපියල් 300 නම් ඊළඟ පාර මේ ගොවිය සියලු දෙනා වම්බොඩු වවන්නේ. ඒතර වම්බොඩු කිලෝ කියන්නේ රුපියල් 10යි 20යි. ඉතින් ඕක හරි කලමනාකරණයකින් යුතුව වම්බොඩු වවනවා නම් මේ මේ ගොවිය ටිකට දෙන්නවලු වම්බොඩු වවන්න. ඒ වගේම මේ මොනවා හරි වට්ටක් වවනම් වට්ටක් මේ ඒ වගේ භෝග නිසි කලමනාකරණයකින් යුතුව බෙදලා දෙනවා නම් වවන්න. එතකොට මේ සාධාරණ විදියට ඒ කියන්නේ වැඩි නිෂ්පාදනයක් නැතුව අවශ්‍ය පිරිසට සැපවීම ලැබෙනවා මේ ඉල්ලුමට සරලන්න. දැන් වෙලා තියෙන්නේ ඉල්ලුම එක හා සමානයි, හැබැයි සැපවීම වෙනස් වෙනවා, භෝගෙන් භෝගයට වෙනස් වෙනවා. ඒක නිසා තමයි මේ මිල පාලනයක් නැත්තේ මේ භෝගවල. එතකොට කරුණාකරලා අනිත් එක තමයි මේ පිළිබඳව මැදිහත් වෙන්න. ඒ වගේම අවසාන වශයෙන් උත් අපි ඉල්ලා සිටිනවා මෙන්න මේ වතුර බිල ඇතුළු සියලු මිල මේ මිනිසුන්ට සාධාරණ කෙන ආකාරයට ජල බිල, විදුලි බිල, ඉන්ධන සියලු දේ අඩු කළා සමස්ත ජනතාවට සහනයක් ලබා දෙන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමින් අපි අවසාන වශයෙන් සඳහන් කරපු මෙන්න මේ කාරණාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට්, ඒ සියලු දෙනාත් මේ පිළිබඳ අවධානය යොමු කරන්න. ඒ විෂය භාර අමාත්‍යවරු ඉන්නවා නම් ඒ අමාත්‍යවරුත් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරලා ඉදිරියේදීත් මේ නිසි කලමනාකරණයට යුතුව මිනිසුන්ට මේ කියන භෝග වවන්න සහ ඉල්ලුමට සරිලන විදියට මේ සේවාවන් සපයන්න නිසි කළමනාකරණත්වයකින් යුතුව ක්‍රියාත්මක කරන්න කියලා අවසාන වශයෙන් ඉල්ලා සිටිමින්. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.